අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිරිමි කට්ටියට විශේෂ වූ පිළිකා වර්ගයක් ගැන. ඒ කියන්නේ පිරිමි කට්ටියට විතරක් තියෙන පුරස්ති ග්‍රන්ථිය, ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් කියලා. ඒකේ සමහර වෙලාවට පිළිකා හැදෙන්න පුළුවන්. දැන් අපි බලමු මොකද මේ පුරස්ති ග්‍රන්ථිය කියන්නේ මොකද කියලා බලමු. දැන් මේක පිරිමි අවයව පෙන්වුම් කරන පින්තූරයක්. මෙතන ගුදු මාර්ගය තියෙනවා, මූත්‍රාශය තියෙනවා, සහ මේ තමයි පුරස්ති ග්‍රන්ථිය කියලා කියන්නේ. ඕගලන් පැහැදිලි මූත්‍රාශයේ මූත්‍රා එකතු වෙලා ඊට පස්සේ පිට වෙන ඒ නාලය යන්නේ පුරස්ති ග්‍රන්ථයේ හරහා. එහෙන් ගොස්තයි මූත්‍රා පිට වෙන්නේ. මේ පුරස්ති ග්‍රන්ථයෙන් කෙරෙන්නේ ශුක්‍ර තරලයට අවශ්‍ය ශ්‍රාවයක් නිකුත් කරන එක. තරව කාලේ ඒකේ ඒ ග්‍රන්ථයේ හානියක් අපහසුතාවයක් ඇති වෙන්නේ. හැබැයි ටිකක් වයසට යනකොට 50න් උඩ විශේෂයෙන්ම 60-70 වයසේ කට්ටියට මේ ග්‍රන්ථිය ඉදිමෙනවා. මොකක් හරි හේතුවක් හින්දා ඉදිවිලා ඉදිමෙනකොට මේ මැද තියෙන නාලය තෙරපීමට ලක් වෙලා මූත්‍රා යාම පිටවීම සීමා වෙනවා. ඒ බාධාව හින්දා මූත්‍රා පිට කිරීම අපහසුතාව හින්දා විවිධ රෝග ලක්ෂණ එනවා. පිට කරන්න අමාරු නම් සමහර කට්ටිය කියන තටමලතයි මූත්‍රා පිට කරන්නේ. සමහර කට්ටිය මූත්‍රා කරන්න පටන් ගන්නකොට එකපාර මූත්‍රා යන්නේ නැතුව තප්පර කීපයක් විනාඩි භාගයක් ප්‍රමාදලතයි මූත්‍රා පටන් ගන්නෙ. එහෙම නැත්තම් මූත්‍රා කැඩි කැඩි යනවා. මූත්‍රා හිමීට යන ඒ මූත්‍රා වේගය හිමීට යන්නේ සහ වැඩිපුර කාලයක් යනවා පිට වෙන්න. ඒ වගේ ලක්ෂණ එන්න පුළුවන්. එහෙමත් නැත්තම් දැන් මූත්‍රා හොඳට පිට කරන්න බැරි නම් මූත්‍රා ඉතුරු නම් මූත්‍රාශය ඇතුලේ. මොකද ඒ මේ බාධාව ඉක්මව යන්න අවශ්‍ය පීඩනය මදහින්ද එතකොට මූත්‍රා ඉතුරු නම් මේ මූත්‍රාශය ඇතුලේ. එතකොට ඒක දැනෙන්න පුළුවන්. සමහර කියන මූත්‍රා පිට කරත් මට තා හිතනවා මූත්‍රා තා ඉතුරුයි කියලා. එහෙම නැත්තම් ආයේ මූත්‍රා කරලා පැයකින් දෙකකින් තරම් මූත්‍රා කරන අවශ්‍යතාවය කියන්න පුළුවන්. සමහර කට්ටිය ඉන්නවා මූත්‍ර බර ආපුව ඉවසන්න බෑ, ඉක්මන ගිහලා මූත්‍රා දාන්න අවශ්‍යතාවය කියනවා. හෝ එහෙම මූත්‍රා කිරීම ප්‍රමාදයක් වුණොත් නොදැනීම පොඩ පොඩ හරි මූත්‍රා ඇඳුමේම පිටෙන්න බලනවා. ඒ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන් මේ ග්‍රන්ථි ඉදවිලා ඒ නාලය මැදින් තියෙන නාලය මූත්‍රා පිටෙන් නාලේ අහිර වෙනකොට. ඒතර ඒ ග්‍රන්ථි ඉදෙන්නේ ඇයි? සමහර කට්ටියට වයසත් එක්කම ඉබේම ඒ ග්‍රන්ථි ඉදීමක් කරනවා. ඒක පිළිකා තත්ත්වයක් නෙමෙයි. ඒක අපි ඉංග්‍රීසියෙන් කියනවා benign prostatic hyperplasia හෝ BPH කියන එක. benign prostatic hyperplasia ඒක පිළිකා තත්ත්වයක් නෙමෙයි. ඒක වයසත් එක්ක ග්‍රන්ථිය ලොකු වෙනවා සහ ඉදිමිනවා. ඒ වගේම ඒ මැද තියෙන නාලෙ තෙරපෙනවා. ඒක ගොඩාක් ඔය අවුරුදු 70-80 පිරිමි කට්ටියට ඒ ලක්ෂණ ගොඩාක් වැඩි. ඒ වගේම මේ ග්‍රන්ථියේ පිළිකා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රොස්ටේට් කැන්සර්. ඒ නැත්තම් පුරස් ග්‍රන්ථියේ පිළිකා. මෙතන අපි පෙන්ඳුම් කරලා ඒ පින්තූරේ පෙන්ඳුම් කරන්නේ ඒකයි. මෙතන පින්තූරේ ඒ ලොකු කරලා පෙන්වන්නේ ඒකයි. මූත්‍රාශය, මූත්‍රා පිටේ නාල මෙතන තැන් තැන් වල ඒ පුරස් ග්‍රන්ථියේ පිළිකා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ ක්‍රමයටත් ග්‍රන්ථිය ලොකු වෙනවා, විශාල වෙනවා සහ ඒ නාලේ තෙරපීමට ලක් වෙනවා. එතකොට අපි කියපු ලක්ෂණ රෝග ලක්ෂණ ටික මතුවෙනවා. තව ලක්ෂණ එන්න පුළුවන්. මූත්‍රා දෙක ලේ පිටවීම, මූත්‍රා අඩස්සය කියලා ඊට පස්සේ මූත්‍රා බට දාන්න වෙන අවශ්‍යතාවක් වීම. එහෙම නැත්නම් ඒ පිළිකා තත්ත්වයක් කියන්නේ ඒක පැතිරෙනොත් ළඟ තියෙන පටක වලට හරි අවයව වලට පැතිරුනොත් එහෙ වුණොත් පහළ උදරේ කැක්මක් එන්න පුළුවන්. එහෙම නැත්නම් පිටතැන් වල පැතිරීමක් ආවොත් එක වෙන අස්ති වලට එහෙම කොන්ද කැක්කුම වගේ එන්න පුළුවන්. ඒ වගේ ලක්ෂණ එන්න පුළුවන්. ඔබට මේ වගේ ලක්ෂණ තියනවා නම් හෝ එහෙම නැත්නම් නෑදෑ කවුරු හරි ඉන්නවා නම් ඔය වගේ ප්‍රස් ගන්ති පිළිකා තිබ්බ කට්ටිය. එහෙම වුණොත් වඩා සුදුසුයි වෛද්‍යරෙක් හම්බෙලා විශේෂයෙන්ම ඔය මූත්‍රාංශයේ ඒ කියන්නේ මෞත්‍රා ලිංගික විශේෂ වෛද්‍යරෙක් හම්බෙනව හොඳයි. එතකොට අපි එකක් ඔය ලේ පරීක්ෂණ හරි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ ඒ වගේම පරීක්ෂා කරන බලන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මෙතන ගුදු මාර්ගයෙන් ඇඟිල්ලක් දැම්මොත් කිලින්ම ඒ පුරස් ග්‍රන්ථිය අල්ලලා බලන්න පුළුවන් ගෙඩි වගේ හම්බ වෙනවද, හයිර තියෙනවද, පිළිකාවක් වගේ සැකයක් තියෙනවද.
විශේෂයෙන්ම බලන්න ඕන ලේ පරීක්ෂණ තමයි PSA කියන ලේ පරීක්ෂණ. ඒ කියන්නේ ප්‍රොස්ටේට් ස්පෙસિෆික් ඇන්ටිජන් PSA කියන ලේ පරීක්ෂණ. ඒ වෛද්‍යරයා ඒ උපදෙස් දෙයි ඒ පරීක්ෂණ කරන්න කොහොමද? සභාවිට ඒ රෝග නිශ්චය හරියටම කරන්න බයොප්සි කියන්නේ ටිෂු පටක ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙන පුළුවන්. එතකොට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් ක්‍රමයකින් ගුදුමාරිගේ ස්කෑන් කර කර එතනින් කටු නීඩල් එකක් ගහලා ඒ ප්‍රස් ග්‍රන්ථීන් සාම්පල් අරගෙන ඒවා ලැබ් එකට යවලා ලැබ් එකෙන් අන්වීක්ෂයෙන් බලනවා මේක කැන්සර් එක පිළිකා සෛල තියෙනවද කියලා. ඒකෙන් තමයි හරියට බලන්න පුළුවන් මේක පිළිකාවක් නැද්ද කියලා. ඊට පස්සේ පිළිකාවක් වුණොත් එතනින් හාට ඒ වෛද්‍යවරයාගේ උපදෙස් ඔබට ලැබෙයි මොනවාගේ ප්‍රතිකාරද කරන්න ඕනේ. හැබැයි රෝගියෙක් හෝ පුද්ගලෙක් හරි කිර්මයක් හැටියට උඹට තියෙන වගකීම තියෙන්නේ සැකයක් තියනවා හරි ලක්ෂණ තියනවා හරි අදාළ වෛද්‍යරෙක් හම්බෙලා ඒ අවශ්‍ය පරීක්ෂණ ටික කරලා ඒ රෝග නිශ්චයක් හරි එන්න සමහර පුරස්ගන් පිළිකාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අප මං කිව්වේ බිනයින් ප්‍රොස්ටටික් හයිපර්ප්ලේසියා කියලා පිළිකාව නොවන තත්ත්වයක් වයසත් එක්ක එන තත්ත්වයක් එන්න පුළුවන්. ඒ දෙක වෙන් කර හඳුනගෙන ඒ අවශ්‍ය විදිහට එක්ක පිළිකාවට හෝ නැත්නම් BPH කියන ඒ තත්ත්වයට අදාළ ප්‍රතිකාර ඔබට ලැබෙයි. Sri Lanka's first internationally accredited hospital chain for quality and patient safety.